ට්‍රයිපොෆෝබියා හෙවත් සිතුරු වලට ඇතිදී මොකද්ද මේ ට්‍රයිපොෆෝබියා කියන්නේ සමීපව පොකුරු වශයෙන් කුඩා සිදුරු හෝ ගැටිති දැකීමට ඇති අකමැත්ත කුඩා සිදුරු ඇති පෘෂ්ඨයන් ලෙස සමීපව බැලුව විට එය දකින අයට පිළිකුලක් ඇතිවිය හැකි සමහර අය මේකට කොච්චර බයද කිව්වොත් නෙළුම් පීච කෙඩියක හිස හෝ ස්ට්‍රෝබෙරි කෙඩියක් දැකීමෙන් පවා මෙම වීතිකාව ඇති අය තුළ අපහසුතාවයක් ඇති කළ හැකි ඒ විතරක් නෙමෙයි මේ ට්‍රයිපොෆෝබියාව තියෙන අය සිදුරු තියෙන හැම දෙයක්ම වගේ බය වෙනවා මම මුලින් කියපු දේවල් වලට අමතරව මේ වද ඇලුමිනියම් ප්ලාස්ටික් බට එකට අතුර ඇති විටත් වෙළුම් ඇස් පොකුරක් තෙන බුබුලු කොරල් වගේ දේවල් වලටත් මේ අය ගොඩක් පිළිකුලක් බයක් දක්වනවා මේ ට්‍රයිපොෆෝබියාව ගැන ගොඩක් කතා කරන්න පටන් ගත්තේ Apple iPhone 11 Pro ජංගම දුරකථනයේ වෙළඳපළට නිකුත් වීමත් එක්ක මේ දුරකථනයේ පිටුපස ඇති කැමරා තුන තියෙන විදිහට මේ වීතිකාව තියෙන අය අපහසුතාවයට ලක් වෙන බව Apple සමාගමට පැමිණි ලැබී තිබුණු බව සඳහන් වෙනවා. පියට පිළිකුලට අමතරව සමහර අයට ඇඟට අපහසුතාවයක්වත් දැනෙනවලු. දාඩිය දානවා, ඒ වගේම තවත් අයට ඔක්කාරය, වමනය, හිරිගඩු පිපීම, කලන්ත ගතිය ආදී රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මේ ට්‍රයිපොෆෝබියා ගැන රිසර්ච් කරන්නේ 2013 අවුරුද්දේ ඉඳලා. ආචාර්ය ජෙෆ් කෝල් හා මහාචාර්ය ආනෝල්ඩ් විල්කින්ස් යන විද්‍යාඥයන් විසින් මූලික පරීක්ෂණ සිදු කර බව BBC News වාර්තා කරනවා. එමෙන්ම ජෙෆ් කෝල් මහතා පවසන අන්දමට මෙහි පිට ජීවත් වන සෑම මිනිසෙකුටම මේ රෝගය ඇති බවත් ඒ කොතරම් දුරට තියෙනවද යන්න වැදගත් බවත් BBC පුවත් වාර්තාවට තියෙනවා. අපි ඒ කලින් සඳහන් කරපු කාරණාවත් එක්ක බලද්දී ඇත්තටම වෙන්නේ සිතේ සැඟවිලා තියෙන බියක් එළියට ගන්න එක. තවත් සමහරු කියනවා මේ සමහර පින්තූරවල තිබෙන වර්ණ සහ රටාවන් නිසා මෙහෙම අපහසුතාවයන් ඇති වෙනවා කියලා. මෙන්න මේ කරුණ නිසා මේ ට්‍රයිපොෆෝබියාව කියන බීතිකාව සත්‍ය බීතිකාවක් කියලා පිළිගන්නේ නැහැ. මේක අප විසින් හදාගත්ත දෙයක්, මේ වගේ රෝගයක් නැහැ කියලත් දැක්වෙනවා. මේ සිතරවලට බියක් දක්වන බොහෝ අය විවිධ මානසික සංකූලතා වලින් පෙළෙන අයලු. බොහෝ විට ඇයිට ජෙනරල් ඇනෙක්සිටි ඩිසෝඩර් හා මේජර් ඩිස්ප්‍රෙසිව් ඩිසෝඩර් යන මානසික සංකූලතා තියෙන්නත් පුළුවන්. මොකද මේ ජෙනරල් ඇනෙක්සිටි ඩිසෝඩර් කියන්නේ ඒ කියන්නේ දෙයක් පිළිබඳ පමණට වඩා අනවශ්‍ය විදිහට දුක් වෙන අයට. ඒ වගේම මේ මේජර් ඩිප්‍රෙසිව් ඩිසෝඩර් කියන්නේ මානසික අවපීඩනය ටිකක් මුහු කරගිය අවස්ථාවකට. එම නිසා මේ විදිහේ මානසික සංකූලතා ඇති අයට රික්ස් ටිකක් තියෙන්න පුළුවන්. රික්ස් එකක් තිබුණා වුණාට මේවට ඒ තරම් බය වෙන්න ඕන නැහැ. මෙම මානසික කාරණාවලට ට්‍රීට්මන්ට් විදිහට තියෙන තෙරපිස් තමයි. ඉතින් වෛද්‍යවරයෙකු ලවා ඔබට ගැළපෙන තෙරපිස් ලබා ගන්න කොහොදුරට බොහෝ අවස්ථාවලදී මේ සිදුරු දැකීමෙන් ඇතිවන හැඟීම් අපව අනතුරු වලින් ආරක්ෂා කර ගැනීමට උපකාරී වෙනවලු. අවසන් වශයෙන් කියන්න ඕන මේක පිළිගත් බීතිකාවක් නෙමෙයි. නමුත් මේ බීතිකාව තියෙන සමහර අයට වෙන මානසික සංකූලතා තිබෙනවා කියලා පරීක්ෂණ වලින් හෙළි වෙනවා. මේ තත්ත්වය ගැන බය වෙන්න දෙයක් නෑ. මොකක්ද ඔයා මේ ගැන හිතන්නේ? ඔයත් බයද මේ සිදුරු වලට? ඒ වගේම ඔයා දන්න දේවලුත් තියෙනම් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලගේ අත්දැකීමුත් ඇති ඒවත් අපිත් එක්ක බෙදා ගන්න මතක කරන්න එපා.